Union Assurance Lifestyle Bonus. ඔබේ දිවියට අපේ සවිය. අපි බලාපොරොත්තු වුණා අපි යෝජනා කළා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන ලෙස. ඒතර ඒ සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් අදහස් කළේ සැලුන් දොර ඇරලා එතනින් මෙතනින් පුජ්‍යලයක් දෙන්නේ ගන්න එකක් නෙවෙයි. අපි අදහස් කරේ සියලු දේශපාලන පක්ෂයක අග්‍රාමාත්‍යවරයා විවෘත සාකච්ඡාවක් ඇති කරගෙන ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන වෙච්ච පිරිස් අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන යම් යම් අවබෝධතා ගිවිසුම් වලින් පැමිණිච්ච දේශපාලන නායකින්ගෙන් සැඳුම්ලත් ප්‍රතිපත්ති සභාවක් විධායක සභාවක් පාර්ලිමේන්තුව තුළ ඇති කරයි. ඒ වගේම සියලුම පක්ෂවල සහභාගීත්වය පාර්ලිමේන්තුව තුළ ලබා ගනී කියලා. මේ සර්වපාක්ෂික යනුවෙන් අපි අදහස් කරන්නේ කිසියම් ආකාරයක ප්‍රතිපත්ති සභාවක් නායකින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ ඇති කර ගැනීමත් ඒ අය අවම ආර්ථික දේශපාලන වැඩපිළිවෙලකට එකඟ වීමත්. ඒ වගේම අපි දෙවනුව අවධාරණය කළා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා 224 දෙනාටම එකඟ විය හැකි ලෙස ඔවුන්ව අමාත්‍යාංශ අධීක්ෂණ සභාවලට අර පැරණි විධායක කාරක සභාවලට එහෙම නැත්නම් උපදේශක කාරක සභාවලට වඩා බලවත් අධීක්ෂණ සභාවකට සම්බන්ධ කරගන්න කියලා. අපි යෝජනාම කළා අමාත්‍යාංශ 20ක් ඇති කළා. ඒ 20ට මේ 224 දෙනා 12 දෙනා බැගින් පක්ෂ විපක්ෂ සියලු දෙනාම සම්බන්ධ කරගෙන ඒවායේ සභාපති ධූරයට අධ්‍යක්ෂින් බහුල එවැගේම රට පිළිගත් මන්ත්‍රීවරයෙක් පත් කරගෙන ඒ තුලින් මේ අමාත්‍යාංශවල කටයුතු පරිපාලනය සඳහා පියවර ගන්න කියලා. ඒ වගේම මේ අර්බුදය විසඳන්න බෑ මේ ඇතැම් නිලධාරීන් එක්ක. මේ නිලධාරීන් මේ අස්සේ තාමත් තම තමන්ගේ පුජ්‍යලික ගණදෙනු ඒ වගේම ගැටලු ඇති කිරීම කරනවා. මේ අය ඔක්කොම වගේ රාජපක්ෂවරු විසින් පත් කරපු අමාත්‍යාංශ ලේකම්වරු ඒ වගේම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ඉන්නේ. විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා ඉවත් කිරීම සුබවාදී දෙයක්. නමුත් අනික් අමාත්‍යාංශවලත් දූෂණයට බරව කටයුතු කරපු ඒ වගේම අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරපු පිරිස් ඉවත් කරන්න ඕනේ. ඉවත් කළා සුදුසු රට පිළිගත් මැදිස්ත්‍ව මේ අර්බුදයට මුහුණ දිය හැකි නිලධාරීන් පිරිසක් පත් කරගන්න ඕනේ. අද මේ රටට අමතකයි ආචාර්ය පීබී ජයසුන්දර මේ රටට කරපු ව්‍යසනය. අද මේ රටට අමතකයි අජිත් නිවාඩ් කබ්‍රාල් මේ රටට කරපු ව්‍යසනය. අද මේ රටට අමතකයි පසුගිය අවුරුදු දෙකහමාර තුල සජිත් ආටිගල මුදල් ලේකම්වරයා කළ ව්‍යසනය. අද මේ රටට අමතකයි මහජන මහබැංකුවේ අධිපති ධූරයේ දරමින් කටයුතු කරපු පිරිස් වලට සහාය දුන්නේ මූල්‍ය මණ්ඩලයේ ගත්ත මෝඩ අමනෝන්න තීරණ නිසා රටේ ජනතාවට වෙච්ච ව්‍යසනය. ඒ වගේම දැනටමත් මේ රාජ්‍ය බැංකු ඒ වගේම වැදගත් රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් සම්බන්ධයෙන් බලගතු ප්‍රශ්න තියෙනවා. ඒ නිසා වෘත්තීයමය වශයෙන් පිළිගත් මැදිස්ත්‍ව පිරිසක් අපි විශ්වාස කරනවා ඔය වර්තමාන මහබැංකු අධිපතිවරයා ඒ වගේම වර්තමාන භාණ්ඩාගාර ලේකම්වරයා එවැනි පුජ්‍යලයෝ කියලා අන්න එවැනි පුජ්‍යලීන් පිරිසක් පත් කර ගැනීම ඉතා අවශ්‍යයි. ඒකයි අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් යනුවෙන් අදහස් කරන්නේ. නැතුව බැසිල් රාජපක්ෂගේ මහින්ද රාජපක්ෂගේ ගෝලබාලයෝ ටිකක් පහළ පාලන බලය ගෙනින ගමන් උඩින් අමාත්‍යාංශ පිහිටෙව්වට වැඩක් වෙන්නේ නැහැ. එනිසා අපි අග්‍රාමාත්‍ය උපතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ මූලික කරුණු තුන ප්‍රතිපත්ති සභාවක් ඇති කරන්න පක්ෂ නායකින්ගේ ඊළඟට පාර්ලිමේන්තු මන්ත්‍රීලා 224ටම මේ ආණ්ඩු ක්‍රමයට සම්බන්ධ වෙන්න අමාත්‍යාංශ ක්‍රමයට සම්බන්ධ වෙන්න විධායක කාරක සභා ක්‍රමය බලවත් කරන්න ඒ වගේම සියලු දෙනාට පිළිගත හැකි ස්වාධීන වැදගත් වෘත්තීය පිරිසක් අමාත්‍යාංශවල ලේකම් ධූරවලට හා ඒ වගේම විශේෂයෙන්ම මේ අර්බුදයට ලක් වෙලා තිබෙන ආයතනවලට පත් කරන්න මහ බැංකු අධිපතිවරයා වැනි රට පිළිගත් පිරිසක් එතෙන්ට පත් කරන්න කියන ඉල්ලීම අපි කරනවා. එතකොට තමයි ඒක සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙන්නේ. එතකොට තමයි ඒක අරගල භූමියට පණිවිඩයක් වෙන්නේ. එතකොට තමයි ඒක ජාත්‍යන්තර ප්‍රජාවට ලංකාව ගැන විශ්වාසය ඇති කරන පණිවිඩයක් වෙන්නේ.